මෙන්න මේකට ටච් කරලා යන්න. ඊළඟට මෙතන පහළට එද්දී බලාගන්න උනන් ස්නෝ ඉෆෙක්ට් කියලා. මෙන්න මේ ටික් දෙක ඕෆ් කරපු ගමන් හිම වැටෙන එක නවතිනවා. හරි ඉතින් මේකෙන් වෙන්නේ හෝම් එකේ හිම වැටෙන එක, මේකෙන් වෙන්නේ chat එක ඇතුලේ හිම වැටෙන එක. හරි. මේක මම දෙකම ඕෆ් කරගන්නු මෙතන වට උනන් ඉෆෙක්ට් එක මාරු කරගන්නත් පුළුවන්. හරි. මම මෙතනින් බැක් වෙන්නම්. ඊළඟට ඔයාලට පුළුවන් මේක එකපාරක් රීස්ටාර්ට් කරපු ගමන් හිම වැටෙන එක නැවතිලා තිනව බලාගන්න. හරි ඉතින් පේනවා ඇති. හරි. ඊළඟට අපි කතා කරමු එතන තියෙන ලිස්ට් වියු එක ගැන මෙන්න මේක හෝම් එකට මේක චැට් එකට මේක ඉමෝජි වලට මෙතනම කැමති එකක් දාගන්න මම මෙතනින් දැනට දාගන්නම් මේකයි මේකෙන් මම ෆෑන් කෙනෙක් දාන්න මේකෙන් කාඩ්ස් කෙනෙක් දාන්න හරි ඊළඟට මෙතනින් බැක් වෙන්න කලින් විදියට වට්ස්ඇප් එක රිස්ටාර්ට් කරගන්න හරි මම මේක චැට් එකේ පෙන්නනම් animation එක හරි මෙතන වලට මේ බූම් සෙටින් කියන එක ටච් කරලා මෙතනින් ඔයාලට කැමති මැසේජ් එකක් මේ විදියට ටයිප් කරන්න ඊළඟට මේ දරට බලාගන්න පුළුවන් මෙසේජ් අපි ටයිප් කරපු ගාන බලාගන්න පුළුවන් මෙසේජ් අපි ටයිප් කරපු ගාන මේ විදියට පහළට ඉක්මනට ඉතින් සෙන්ඩ් වුණා එකම මෙසේජ් එක 55ක් හරි අර ඉෆෙක්ට් එක පේනවා ඇති උඩට යද්දි හරි මේ දෙන්නේ අපි දාගත්ත ඉෆෙක්ට් එක මාරු කරගන්නත් පුළුවන් ඊළඟට ඔයාලට පේනනම් ඉමෝජි වලටත් මේ අපි අතනින් දාන ලිස්ට් වියු එක වැඩ කරනවා හරි හරි ලිස්ට් වියු එක ගැන අපි කතා කරා ඊළඟට අපි යමු CH web browser කියන එකට CH web browser කියන එකට යන්න කලින් data on කරගන්න ඕනේ. හරි. web browser කියන එක මේ විදිහට තමයි open වෙන්නේ. හරි. මේකත් කොටිම ගොත් Google Chrome එක වගේ web browser එකක්. මම design කරලා මම add කරපු එකක්. හරි. ඉතින් මගේ මෙන්න මේ විදිහට load වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. කැමති site එකකට මෙතනින් යන්න පුළුවන්. අපි මෙතනින් back වෙමු මේ විදිහට. ඊළඟට exit කියන එක දෙන්න මේ විදිහට back වෙන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරමු spam set කියන්නේ මොකක්ද කියලා. අන්න ඒක touch කරලා ඇතුළට ගියාට පස්සේ මේ වගේ interface එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතනින් කැමැතියක් ඔයාලා මේ විදිහට touch කරන්න. ඊළඟට ඔයාලගේ clipboard එකට spam එකක් copy වෙනවා. ඊළඟට ඔයාලට කරන්න තියෙන මේ විදිහට chat එකකට යන්න. මේ විදිහට touch කරගෙන ඉඳලා මේ විදිහට paste කරලා ඔයාලට පුළුවන් spam send කරගන්න. හරි. ඒ විදිහටම අපි තවත් spam එකක් copy කරලා පෙන්නන්නම්. මම ඒ වගේ තවත් spam එකක් copy කරලා පෙන්නන්නම්. මේ විදිහට කැමැති කට් touch කරන්න. ඊළඟට මේ විදිහට back වෙලා මේ විදිහට paste කරලා send කරන්න තමයි තියෙන්නේ. මේ විදිහට spam send කරගන්නත් පුළුවන්. හරි. spam send එකක් ගැනත් කතා කරා. ඊළඟට අපි කතා කරමු on off hijack කියන්නේ මොකද කියලා. මේක on කරලා ඔයාලා @ ලකෝ type කරලා හරි මම ඔයාලට උදාහරණයක් විදිහට group එකක් හදලා පෙන්නන්නම්. මම වගේ අනිත් නම්බරේ ද හරි ඉතින් මම දැනට මේ විදිහට හදාගත්තා. හරි. අපි බලමු මුලින්ම බටන් එක ඔන් කරලා තියලා. හරි බටන් එක ඕෆ් කරගෙන මම මුලින්ම ආයෙත් පෙන්නන්න මේකේ normal message එකක් දැම්මොත් කොහමද පෙන්වන්නේ කියලා. හරි මම දැම්මේ මගේ අනිත් WhatsApp එකට. ඒ කියන්නේ මේකටම තමයි මේකෙම GB WhatsApp packet name එකේ තියෙන එකට. හරි ඉතින් අලුතෙන් හදපු group chat එක මේ විදිහට තියෙනවා පේනවා ඇති. හරි ඒක මේ විදිහට normal පෙන්නනවා. hi tag කියන බටන් එක ඔන් කරලා මෙතනට આવીත් මේ දර ඇට් ලකුණ ටයිප් කරලා හයි එක කපලා මෙතන මොකක් හරි මැසේජ් එකක් ටයිප් කරලා මේ දර සෙන්ඩ් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මේ විදිහට ටැග් කරලා තියෙනවා. හරි හයි ටැග් මෙතඩ් එකෙන් වෙන්නේ ඒක තමයි අපිට group එකේ කොච්චර කට්ටිය ඉඳියත් ඒ කට්ටිය ඔක්කොම ටැග් කරලා මැසේජ් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි අපි මේ බටන් එක ඔෆ් කරගමු. ඊළඟට තියෙනවා fake admin. ඒක නම් ගොඩක් අය දන්නවා ඇති. මම පෙන්නන්නම් ඔයාලට මේ group එකේ මම admin කෙනෙක් නෙමෙයි. ඔයාලට පේනවා ඇති. හරි ඔයාලට පුළුවන් මේ විදිහට ගිහින් ඒ බටන් එක ඔන් කරගෙන ඉන්න. බටන් එක ඔන් කරගෙන chat එකෙන් back කරලා අයිත් ඒ group එකට ගිහින් බලන්න. ඔයාලට admin හම්බලා තියෙනවා මේ විදිහට. ඔයාලට පුළුවන් only admin දාපු group වල description එක copy කරගන්න වගේ දේවල් ඔයාලට ඒකෙන් කරගන්න පුළුවන්. හරි අපි ඒක ගැනත් කතා කරා. ඊළඟට මේ tick speed කියන එක අපි message එකක් දාන ඉක්මනින්ම send කරනවා බලන්න පුළුවන්. හරි ඉතින් අලුත් මැසේජ් සෙන්ඩ් වෙන සවුන්ඩ් එකක් ඇඩ් කරලා තිනවා. හරි ඒ විදිහට මැසේජ් සෙන්ඩ් වෙනවා. මතක ඇතුව ඔයාලා ෆොටෝස් වීඩියෝස් වගේ දේවල් සෙන්ඩ් කරද්දි මේක ඔෆ් කරගන්න. ඒවා ටිකක් ස්ලෝ වෙනවා මේ බටන් එක ඔන් කරලා තියෙද්දි. හරි අපි කතා කරමු ඇන්ටිවයරස් ගැන. ඇන්ටිවයරස් කියන එක මෙන්න මේ විදිහට තමයි ඇතුලේ තියෙන්නේ. ඔක්කොම ස්පෑම් ෆික්ස් කරලා තියෙන්නේ. මේවා අවශ්‍ය වෙලාවට විතරක් ඔන් කරගන්න මතක තියාගන්න. දැන් කිසිම එකක් ඔන් එකේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම් මට වැඩි ස්පෑම් හොයාගන්න බැරි වුණා. එකම ස්පෑම් එක ගොඩක් පාරක් ගහගත්ත මේ විදිහට. හරි දැන් මේවා ලොකුවට පෙන්නන්නේ. එතකොට ටිකක් ස්ලෝ වෙන ගතියක් තියෙනවා. මේක නම් එච්චරම ස්ලෝ එකක් නැහැ. ඒකත් ඒ ස්පෑම් උත් එච්චරම ස්ලෝ එකක් නැහැ. හරි මම පෙන්නන්නම් ස්පෑම් බටන් එකක් ඔන් කරලා මෙන්න මේකට ගිහින් මම දැනට ඔන් කරගන්නවා රීඩ් මෝ කියන බටන් එක මේ විදිහට. ඊළඟට මේ chat එකෙන් back වෙලා ආයෙත් ඒ chat එකට එනවා මම. ඒක නෙමෙයි මේක. හරි ඔයාලට පේනවා මේ message ඔක්කොම short වෙලා දිනවා. එතකොට ඉතින් lag වෙන්න ගියා හිතන්නේවත් නැහැ. පේනයිදි ඕනම spam එකක් එහෙම තමයි. අවශ්‍ය වෙලාවට විතරක් ඔන් කරගන්න නැත්නම් ඔයාලට අවශ්‍ය message එකක් උනත් මෙහෙම read mode කියලා තමයි පෙන්වන්නේ. දැන් අපි පෙන්වන්න hi CH modes කියලා. හරි දැක්කනේ මේක read mode වල තමයි තියෙන්නේ. ඔයාලා
ආයිත් ඇන්ටිවයරස් කියන එකට ගිහින් බටන් ටික ඔෆ් කරපු වෙලාවට ඔෆ් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කලින් විදියටම මේ මැසේජ් chat එකෙන් බැක් වෙලා ආයිත් chat එකට එන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් කලින් විදියටම. හරි. ඊළඟට මම ඔයාලට කියන්නේ මේ රැල්ල නවත්තන්නේ කොහොමද කියලා අර කලින් ඔන් කරපු තැනටම යන්න ඉතින් මේ විදියට මෙන්න මේ බටන් එක ඔෆ් කරාට පස්සේ මේ බටන් එක ඔෆ් කරාට පස්සේ පේන විදියට රැල්ල නැවතිලා තියෙනවා. හරි ඉතින් WhatsApp එක ගැන ගොඩක් දේවල් කතා කරලා ඉවරයි. අපි දැන් යමු ප්‍රයිවසි එක ගැන බලන්න. මේ විදියට ඩොට් ටච් කරලා මේ විදියට CH modes කියන එක ගන්න පුළුවන්. මගේ අලුත්ම UI design එක තමයි මේකට ගහලා තියෙන්නේ. කිසිම crash එකක් නැහැ. හරි මේ විදියට light mode ඒ අරම ඇති ඔක්කොම වැඩ. මේ විදියට features තියෙන තැනට යන්න පුළුවන්. Settings වලට යන්න පුළුවන්. settings එකට උඩින් clock එකක් ගහලා දෙනවා පේන ඇති. හරි මම මේක මම ඔයාලට about එකක් පෙන්නන්න. අලුත් about එකක් ගහලා දෙනවා. හරි. අලුත් change log එකක් ගහලා දෙනවා. 404 change log එක. හරි ඉතින් මේ දේවල් තමයි කියන්න තියෙන්නේ WhatsApp එක ගැන. සුපිරි WhatsApp එකක් වෙයි ඉතින් පාවිච්චි කරලා මම දාගෙන බලන්න. හරි මම ඔයාලට පෙන්නන්න මේක light mode එකක්. මේ විදිහට වැඩ කරනවා ඉතින් ලයිට් මෝඩ් එකත් ලස්සනටම වැඩ කරනවා. හරි මේ දේවල් ටික තමයි කියන්නේ තියෙන WhatsApp එක ගැන. WhatsApp පැකේජ් දෙකේම ලින්ක් දාලා තියෙනවා description එකේ. ඔයාලා download කරගන්න පුළුවන්. හරි ඉතින් මේ වගේ තවත් අලුත් video එකකින් හම්බෙමු.